වෙන්න අපි හැමෝම කැමති. ගැටලුව තියෙන්නේ මේ ධනවත් වෙනවා කියලා තමන්වත් දන්නේ නැතිකම. තමන්ට පුළුවන්ද තමන්ට ධනවත් වීමේ හැකියාවක් තියෙනවා කියලා අඳුරගන්න. මම ඔබට අද කියලා දෙනවා ක්‍රම තුනක්. එහෙම නැත්නම් සයින්ස් තුනක්, ලක්ෂණ තුනක්. මේ තුන ඔබගේ ඇඟ ඇතුලේ තියෙනවා නම් ඔබටම ස්වයං අධ්‍යයනය කරන්න පුළුවන් මේක තියෙනවා නම් ඔබ ධනවත් වෙනවා. ඒක තමයි ඔබේ ධනවත් වීමේ ලක්ෂණ. ඒ නිසා මම අද වීඩියෝ එකේ කතා කරන්නේ ධනවත් වෙන්නවද නැද්ද කියලා ඔබටම තීරණය කරන්න පුළුවන් ලක්ෂණ තුනක්. මේ ලක්ෂණ තුන ගැන අවධානයෙන් බලන්න. ඔබ ගාව තියෙනවා නම් ඔබ අනිවාර්යයෙන්ම ධනවත් වෙනවා. ඔබ ගාව නැත්නම් ඔබ මේ ලක්ෂණ තුන ඇති කරගන්න ඔබට නිසකවම ධනවත් වෙන්න පුළුවන්. මේ වෙනකොට subscribe කරලා නැත්නම් subscribe කරන්න අපේ නාලිකාව Success Club YouTube නාලිකාව. ඔබට මේ වගේ බොහෝ දේ ඉදිරියේදී දැනගන්න පුළුවන් වේවි. පළවෙනි කාරණය abundant mindset කියන එක. ඒ කියන්නේ බහුලත්වය කියන එක තමයි abundant කියලා කියන්නේ. ඒ කියන්නේ ඔබට දැනෙන්න ඕනේ ඔබට සල්ලි තියෙනවා කියන එක. ඔබ සාර්ථකයි කියන එක ඔබට දැනෙන්න ඕනේ. ඔබ ඉන්නේ සතුටෙන් කියලා ඔබට දැනෙන්න ඕනේ. සමහර විට ඇත්තටම ඔබ ඉන්නේ එහෙම නෙමෙයි. ඔබට මානසිකත්වයක් තියෙන්න ඕනේ. ඔබට සල්ලි තියෙනවා, ඔබ සාර්ථකයි, ඔබ සතුටෙන් වගේ හිතන්න පුළුවන් මානසිකත්වයක්. එහෙම තියෙනවා නම් ඒක තමයි ඔබේ ධනවත් වීමේ ආරම්භය. මනසෙන් තමයි ඔබ ධනවත් කරන්න පටන් ගන්න. ඒ නිසා තමයි ඒක වැදගත් වෙන්නේ. මම ඔබට පුංචි කතාවක් කියන්න. ජීවිතේ අපි සමහර දේවල් අල්ලගෙන ඉන්නවා. අල්ලගත්තට පස්සේ අපිට ඒක අතාරින්න අමාරුයි. සමහර වෙලාවට මානසික බැඳීම් තියෙනවා. ඒව අතාරින්න අමාරුයි. ඉතින් මම මේ කතාව කියන්නේ ඒ නිසා. එක ගමකට වඳුරෝ ඇවිල්ලා හරියට කරදර කරන්න පටන් ගත්තා. ඉතින් මේ ගමේ හිටපු මිනිස්සු පුංචි උපක්‍රමයක් කල්පනා කරලා වඳුරන්ට උගුලක් ඇටෙව්වා. කොහොමද ඒ උගුල ඇටෙව්වේ? පොඩි භාජනයක් අරගෙන, කට පුංචි භාජනයක් අරගෙන ඒක ඇතුළට කෙසෙල් ගෙඩියක් දැම්මා. කෙසෙල් ගෙඩියක් දැම්මට පස්සේ වඳුරෝ මේ කෙසෙල් ගෙඩිය ගන්න මේ අත භාජනය ඇතුළට දානවා. දාන්නේ මේ අත දිග ඇරලා. එතකොට මේ භාජනය ඇතුළට දාන්න පුළුවන්. හැබැයි මේගොල්ලෝ ඊට පස්සේ තදින් මේ කෙහෙල් ගෙඩි අල්ල ගන්නවා. කෙහෙල් ගෙඩි අල්ල ගත්තට පස්සේ මේගොල්ලන්ට මේ අත ගන්න බෑ එළියට. මේගොල්ලෝ මේ ඌලේ අහු වෙනවා. එතකොට කෙනෙක් හිතන්න පුළුවන් වඳුරා කෙහෙල් ගෙඩි අත ඇරලා ආපහු අත ගයි කියලා. කවදාකවත් වඳුරෙක් කෙහෙල් ගෙඩිය අතාරින්නේ නෑ. මොකද එයාට බයයි කෙහෙල් ගෙඩිය නැති වෙයි කියලා. එයා ඒ කෙහෙල් ගෙඩිය අල්ලගෙන ඉන්න තාක්කල් එයාට ඒ ඌලෙන් ගැලවෙන්න බැරි වෙනවා. ඔබේ මනසත් ඒ වගේ. ඔබ නෑ කියලා හිතන හැම වෙලාවකම ඔබට නෑම තමයි ඔබට ඒ ඌලෙන් ගැලවෙන්න බැරි වෙනවා. ඔබ අසාර්ථකයි කියලා හිතුවොත් හැම වෙලාවෙම ඔබ අසාර්ථකයි. ඔබට ඒ උගුලෙන් ගැලවෙන්න බැරි වෙනවා. ඔබට මේක අතාරින්න වෙනවා. ඒකට අපි කියනවා abundant mentality, abundant mindset කියලා. ඒ නිසා ඔබට abundant mindset එකක් පළවෙනි ලක්ෂණය විදිහට ඔබට abundant mindset එකක් තියෙනවා නම් ඔබ ධනවත් වීම එතනින් ආරම්භ කරනවා. දෙවෙනි කාරණේ තමයි allowing for flow කියන එක. ඒ කියන්නේ මුදල් ගලා යන ආකාරය, මුදල් flow එක පිළිබඳව ඔබට අවබෝධයක් තියෙන්න ඕනේ. මෙන්න මේ අවබෝධය කියන්නේ මොකද්ද? මුදල් ගලාගෙන ගියොත් ආපහු ආවේ නැත්නම් ඔබ දුප්පත් වෙනවා. මුදල් එනවා, හැබැයි ඔබ ඒක වියදම් කරන්නේ නැත්නම් ඒ උණු මුදල් වලින් ඔබට වැඩක් නැහැ. ඒ නිසා මේ මුදල් කියන්නේ එනර්ජි එකක්. අපේ මේ ලෝකේ තියෙන බොහෝ දේවල් එනර්ජි. මයින්ඩ් කියන්නේ එනර්ජි එකක්. මම ඒකයි ඔබට කලින් කතා කරේ abundant mindset කියලා ශක්තියක්. ඒකට ඔබ ධනාත්මක හිතනකොට ඔබ ධනාත්මක වෙනවා. abundant mindset එකත් එනර්ජි එකක්. මුදල් කියන්නේ එනර්ජි එකක්. අපි කැමති වුණත් අකමැති වුණත් මුදල් නැතුව අපිට ජීවත් වෙන්න අමාරුයි. සමහරු කියන්න පුළුවන් මුදල් ඕනේ නැහැ. මුදල් නෙමෙයි හැමදේම කියලා. හැබැයි මුදල් අවශ්‍යයි හැමදේටම. අද ලෝකේ ඒ නිසා මුදල් කියන එක වැදගත්ම කාරණා. ඒ වුණාට ඔබට එළියට යන මුදල් ආපහු ගෙන්න ගන්න ඔබට ක්‍රම කීපයක් අනුගමනය කරන එකක් තමයි ඉන්වෙස්ටි. අපේ පරණ වීඩියෝ එක බැලුවේ නැත්නම් මං මුදල් හම්බ කරන ආකාර කීපයක් අපි පහුගිය වීඩියෝ එකෙන් කතා කරා. ඔබට මේ යට ඩිස්ක්‍රිප්ෂන් එක දාලා තියෙනවා. ඔබ ඒකට ගිහිල්ලා බලන්න. අපි අන්තිමේට කතා කරන ඉන්වෙස්ට්මන්ට්ස් ගැන. ඉන්වෙස්ටි. ඒ කියන්නේ අපි ඉන්වෙස්ට් කරන්නේ අපිට ආපහු මුදල් ගලා එන ක්‍රමවේදයක් හොයාගන්න. ඒකට අපි කියනවා ඉන්වෙස්ටින් කියන්නේ ඇසට් එකක්. හැබැයි අපි ස්පෙන්ඩ් කරන්නත් ඕනේ. ඒ කියන්නේ අපි වියදම් කරන්නත් ඕනේ. මේ වියදම් කරනවා කියන්නේ ලයබිලිටි වලට. ඒ කියන්නේ අපේ ප්‍රයෝජනය සඳහා තමයි අපි වියදම් කරන්නේ. මේ දෙකම අපිට අවශ්‍යයි. ඉන්වෙස්ට් කරලා සල්ලි එනකොට ඒවා ස්පෙන්ඩ් කරා කියලා කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි එන සල්ලි ටික ස්පෙන්ඩින් විතරයි නම් අපි දුප්පත් වෙනවා. ඒ වගේම ඔබට මුදල් හොයන්න යනකොට සැක්‍රිෆයි කරන්න වෙනවා. ඒ කියන්නේ යම් කිසි දේවල් අතාරින්න වෙනවා. සමහර විට ඔබේ නිින්ද වෙන්න පුළුවන්. සමහර විට ඔබේ යාළුවෝ වෙන්න පුළුවන්. සමහර විට ඔබේ නෑදෑයෝ වෙන්න පුළුවන්. මගේ යාළුවෝ එකතු වෙලා ඒගොල්ලෝ විනෝද වෙන වෙලාවට සමහර විට මම ආදායම් හොයන ක්‍රමවේද ගැන ස්ටඩි කරන්න පටන් ගත්තා. ඒ හින්දා උන්ට වඩා මට ඉන්කම් ෆ්ලෝ එක හොයාගන්න පුළුවන් වුණා. ඕනම ක්‍රයිසිස් එකක අද බය නැතුව ඉන්න තත්යකට පත් වෙන්න පුළුවන් වුණා. ඒ නිසා අපිට සැක්‍රිෆයි කරන්නම වෙනවා. ඒ හින්දා මේ ෆ්ලෝ එක ඩෙන්ටිෆයි කරගන්න. ඔබට දැනටමත් තියෙනවා නම් ඒක ඩෙන්ටිෆයි කරගත්ත මානසිකත්වය. ඒ කියන්නේ මේ යන්නේව ආපහු එන්න ඕනි, එන ක්‍රම ගැන හොයන්න ඕනි කියන මානසිකත්වයක් තියෙනවා නම් ඔබ අනිවාර්යයෙන්ම සාර්ථක වෙනවා. ඔබට ධනවතෙක් වෙන්න පුළුවන්. ඒක තමයි ඔබේ දෙවෙනි ලක්ෂණය. ඔබට ධනවතෙක් වෙන බව දැනගන්න පුළුවන්. මීළඟට අපි කතා කරන්නේ තුන්වෙනි කාරණය. ඒකට අපි කියනවා සරලවම set it and forget it. Set it කියන්නේ ඔබ අරමුණක් තියන්නට ඕනේ. නැපෝලියම් හිල් මහත්මයා එයාගේ කරපු රිසර්ච් එකදී කියනවා
Rich and Grow කියන පොතේ ඔබට burning desire එකක් තියෙනවා නේද? ඒ කියන්නේ ඔබට දැවෙන ආසාවක් තියෙනවා නම් ඔබට ධනවතෙක් වෙන්න පුළුවන් කියලා. Burning desire එක. හැබැයි ඔහු කියනවා burning desire එකක් එන්නේ ඔබට පැහැදිලි අරමුණක් තිබ්බොත් විතරයි කියන එක. ඒ හින්දා ඔබට සිද්ධ වෙනවා පැහැදිලි අරමුණක් goal එකක් හදාගන්න ඔබ ධනවතෙක් වෙනවා කියලා. ඔබට අවශ්‍ය නම් ඒ අරමුණ වෙනුවෙන් තමයි ඔබ උදේට නැගිටින්නේ. ඔබ තව කෙනෙක්ගේ අරමුණක් වෙනුවෙන් නෙවෙයි නැගිටින්නේ. ඔබට තියෙන ඒ අරමුණ වෙනුවෙන්. අරමුණක් නැතුව ඔබට කිසිම දෙයක් කරන්න පටන් ගන්නවත් හිතෙන්නේ නැහැ. Burning desire දැවෙන ආසාවක් තියෙනට ඕන ඔබට ධනවත් වෙන්න. ඔබට මේ ලක්ෂණේ තියෙනවා නම් ඔබට පුළුවන් ධනවත් වෙන්න. හැබැයි නිවැරදි අරමුණක් හදාගන්න හැටි බලන්න ඕන නම් අපේ පහුගිය වීඩියෝ වල අපි මුල ඉඳන්ම දාලා තියෙනවා ඔබට ගැළපෙන අරමුණක් සාර්ථකව නිර්මාණය කරගන්නේ කොහොමද කියලා. ලක්ෂණ තුනක් අපි කතා කරා. ඒකේ අංක 1 තමයි ඔබට abundant mentality එකක් abundant mindset එකක් තියෙනට ඕනේ. ඒ කියන්නේ ඔබ හැමදේම දකින්න ඕනේ මට තියෙනවා මම සම්පූර්ණයි වගේ ඔබට නැති වුණා. දෙවෙනි කාරණේ ඔබ flow එක අඳුර ගන්නට ඕනේ. මුදල් ගලා යන විදිහ පිළිබඳව ඔබට අවබෝධයක් තියෙනවා නම් ඒක දෙවෙනි ලක්ෂණය ඔබේ ධනවත් වෙන. තුන්වෙනි වැදගත්ම කාරණය නැපෝලියම් හිල් මහත්මයා කියන විදිහට ඔබට ධනවත් වෙන්න ඕන නම් burning desire එකක් තියෙනට ඕනේ. කියන්නේ දැවෙන ආසාවක් තියෙනට ඕනේ ධනවත් වෙන්න. ඒක ඔබ goal එක set කරලා ඔබේ යටිහිතට දීලා අමතක කරලා දාන්න. මොකද යටිහිත ක්‍රියාත්මක වෙනවා. ඔබ දවසෙන් දවස උදේට ඒක ඔබේ යටිහිතට දෙන්න ඔබට ආසාව තියාගන්න. හැබැයි ඒක අමතකුණා කියලා ඔබට ඔබ යටිහිත හැම වෙලාවෙම වැඩ කරනවා ඔබේ burning desire එක ඔබේ අරමුණ වෙනුවෙන් set කරන්න නිවැරදි goal එකක් ඊට පස්සේ ඔබ අමතක කරලා ඒ goal එක වෙනුවෙන් වැඩ කරගෙන යන්න. එතකොට ඔබට පුළුවන් ධනවත් වෙන්න. ඒ නිසා මේ කාරණා තුන තියෙනවා නම් ඔබ ධනවත් වීමේ ලක්ෂණ තුන තියෙනවා නම් ඔබ අනිවාර්යයෙන්ම ධනවත් වෙනවා. අද දවසේ මම ඔබට කතා කරන්න එච්චරයි. ඔබේ ධනවත් වීම පිළිබඳව ඔබට මොනවා හරි comment එකක් තියෙනවා නම් පල්ලෙහින් දාන්න. ඔබගේ මේ ආශාවන් තියෙනවා නම් ඇති කරගන්න ඕනේ කොහොමද කියලා ඔබට කතා කරන්න ඕන නම් අපිට comment කරන්න. එහෙම නැත්නම් අපේ Facebook group එක තියෙනවා Success Club එකත් එක්ක එකතු වෙන්න ඔබට පුළුවන්. ඒ වගේම මම ඔබට ආරාධනා කරනවා subscribe කරලා නැත්නම් අපේ නාලිකාව subscribe කරන්න. මේ වගේ වටිනා වැදගත් video ගණනාවක් අපි ඉස්සරහදී ඔබ වෙනුවෙන් ගෙනෙන්න සැලසුම් කරලා තියෙනවා. ඔබට ජය.